අයිබෝන් සුබම සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරනවා වින්දනේ උදෑසන සිකුරාදා දවසත් එක්කයි ඔබ මේ එකතු වෙලා ඉන්නේ. ඉතින් අද දවස කරන කියන සියලු වැඩ කටයුතු ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ කරගන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබෙන්න කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් බලන්නකො ලෝකෙ වෙනස් වෙනවා. කාලය අලුත් වෙනවා. කාලය ගෙවිගෙන යනවා නේද? අලුත් අලුත් දේවල් කොයිතරම් නම් එකතු වෙනවද? දැන් අපේ සීයලා ආච්චිලා දුටු ලෝකයේද මේ තියෙන්නේ. අපේ දෙමෝපියන් දැක්ක ලෝකයේද මේ තියෙන්නේ. දැන් අපි දකින ලෝකේ ඊට පස්සේ අපෙන් දරුව දකින ලෝකේ දැන් මේ විදිහට අපේ ලෝකේ වෙනස් වෙනවා නේද මේ වෙනස් වෙන ලෝකයක් එක්ක මේ අලුත් වෙන දේවලුත් එක්ක මිනිසුන් විදිහට අපිට ජීවිතේ ඉදිරියට යන්න සිද්ධ වෙනවා ඒ වුණාට මේ හැමදේම අපිට ගැළපෙනවද චුට්ටක් හිතලා බලන්නකෝ එහෙම නෑ නේද මේ ගැළපෙන්නේ නැති දේවල් තියෙනවා නොගැළපෙන දේවල් තියෙනවා ගැළපෙන දේවල් තියෙනවා ඉතින් මේ දේවල් හරියාකාරව තෝරගෙන ඉදිරියට යන්න අපිට සිද්ධ වෙලා තියෙනවා. හොඳ නරක තේරුම් ගන්න මිනිසුන් විදිහට අපි හැම කෙනෙක්ටම පුළුවන් නේද? මොකද උසස් මනසක් තියෙන එකම සත්ව වර්ගයා මිනිසා. ඉතින් ඒ නිසා මිනිසුන් විදිහට අපිට පුළුවන්. මේ ජීවන ගමන බොහොම බුද්ධිමත්ව කල්පනාකාරීව අපිට ගැළපෙන දේ තෝරගෙන අපිට දරන්න පුළුවන් දේ තෝරගෙන ඉදිරියට යන්නට තියෙනවා නම් මම හිතන්නේ බොහොම ජයග්‍රාහී ගමනක් බොහොම සාර්ථක ගමනක් යන්නට අපි හැම කෙනෙක්ට අවස්ථාව තියෙනවා. ඒ වගේම දැන් නිකන් හිතලා බලන්න. දැන් මං අඳින පළඳින විදිහ ඔයගලන්ට ගැළපෙනවද? තව කෙනෙක් කරපු පළියට මට අඳින්න පළඳින්න පුළුවන්ද කතා බහ කරන්න පුළුවන්ද කන්න බොන්න පුළුවන්ද තව කෙනෙක් පාවිච්චි කරන වාහනයක් මට ගන්න පුළුවන්ද අපි හැම වෙලාවෙම හිතන්න ඕනේ අපේ තරම පිළිබඳව අපි දැනගෙන ඉන්නට ඕනේ අපිට කරන්න පුළුවන් දේ මොනවද අපේ දක්ෂතාවයන් මොනවද අපේ උපරිමය අපිට කළ හැකි දේ මොනවද කියන දේ තුලින් මං හිතන්නේ අපේ ජීවිතේ අපි දකිනවා නම් අපිට කරදර ප්‍රශ්න බාධක මේ ගොඩක් මැඩගෙන බොහොම සාර්ථක ගමනක් ජයග්‍රහී ගමනක් යන්නට ඉඩකඩ තියෙනවා ඉතින් ඒ මතක් කිරීමත් එක්ක විශේෂයෙන් මතක් කරන්නට ඕනේ ජීවිතය නිරන්තරයෙන්ම නිර්මාණශීලී ප්‍රයෝජනයක් ගන්න උත්සාහ කරන්න. මොකද නිර්මාණශීලීත්වයට පුළුවන්කම තියෙනවා ජීවිතය වෙනස් කරන්න. ඉතින් එහෙම කියන ගමන් අපි සෝදානම් වෙනවා වින්දනේ උදෑසන සිකුරාදා දවස ආරම්භ කරන්න ඔබවත් එකතු කරගෙන බොහොම ලෙන්ගතුව. ඔබ දන්නවා අපි පළවෙනි විශේෂාංගය මේ ගුරු පරිවිශේෂාංගය. नेगुल पारे विशेषांगे अदमट गुडाक सुविशेषी दवसाक हम गुडाक आडंबरें इन्न दवसाक महितने आडंबरे ये सुविशेषीत्व ओबटात एविधेटम देने भी खाविये ओब हृदयांगम आमंत्रणे ओबटाय अपित हिरु टीवी माध्य नालिका विधेट ऐहा एक्वान्नट मे मास 24 वेनिदा බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවට එකතු වෙන්නට කියලා බොහොම හෘදයාංගම ලෙන්ගතු ආරාධනා කරනවා. ඉතින් ඇයත් එක්කයි අපි මේ කාල වේලාව දොඩමළු වෙන්න සූදානම් වෙන්නේ. බොහොම සුන්දර වේවි, බොහොම සුන්දර කාලය ගලාගෙන යාවි. මොකද ඇය තනිවම නෙමෙයි මේ ගුරුපාරේ විශේෂාංගයට අද සහභාගී වෙන්නේ. ඇයගේ දශක තුනක ඒ සංගීත දිවිය ආලෝකමත් කරන්නට ඇයගේ ජීවිතයට මඟ පෙන්වමින් මාර්ගෝපදේශකත්වයේ සැලසෙමින් ඇයට නිබ්බන්දවම සෙවණැල්ලක් වූ ඒ ගුරු පියාණන් සමගින් ඉතින් ඇයට එතුමන්ම සුවිශේෂී වගේම තමයි මුළු රටක් සොහසක් ප්‍රේක්ෂක ඔබ ගොඩක් ආදරය කරන ගෞරව කරන ගෞරවණීය චරිතයකටයි අපි අද දවසේදී ආරාධනා කළේ ඉතින් අපි දෙදෙනාම ගොඩක් ආදරයෙන් ගෞරවයෙන් අද දවසේ මේ ගුරු පාරේ විශේෂාංගයට පිළිගන්නවා ආයුබෝවන් ආයුබෝවන් ආචාර්ය රෝහණ වීරසිංහනි ඔබව අද තමයි අපි මුලින්ම අපේ මාධ්‍යයට සහභාගී කරගන්නේ ගොඩක් සතුටුයි ඔව් ඒ වගේ මිෂාර දීපිකා ප්‍රදර්ශනී පීරිස් මෙනෙමි අපි කතා බහ කරමු මට හිතෙනවා මුලින්ම අපි මේ කවිය ඔබ වෙනුවෙන් මේ දවස්වල සූදානම් වෙනව ඇති කාර්ය බහුල නැතුව ඇති නමුත් සූදානම් වෙනව ඇති මොකද ප්‍රසංගවල අධ්‍යක්ෂින් එමටයි හැබැයි මේ ප්‍රසංගය මම හිතන්නේ සුවිශේෂී ඔව් ओके गुगाक खाल दें दिला क्या ने अपने गणना में तीसे दीपिका गी ने दीपिका में शेष रेट कर लेते हैं अतिशय विशिष्ट महेवरत तक दीपिका तो में प्रसंगीय कारण करने के लिए कपूर दिवर प्रसंगीय कारण करने के लिए लेबी चार आराधना में इतने असर गणना में तीसे में यार आराधना करना विशेष कार्य भाग्या दीपिका गीत निर्माण अनुपहा अभियोगात्मक
මම මේ දවස්වල ඇත්තටම ඒකට සූදානම් ඉන්නේ අපි වරින් වර එකතු වෙලා කතා කරමින් අපේ තව සහෝදරයන් සමග දීපිකාගේ ගමනට අත්වැල් සපයපු ඒ පිරිසත් සමග අපි නිතර දෙවේලෙ මේ ගැන කතා කරමින් දැන් මේ අවසාන දින කීපේ තමයි මේ ගත කරන්නේ. එලා යන්නේ. ඔව් දීපිකා ප්‍රදර්ශනයේ පිරිස් මෙනුගෙන් මට අහන්න හිතුණා ඒ ප්‍රවීණ ගායන ශිල්පිනියගෙන් දැන් මේ ඔබේ සංගීත දිවියට දශක 3ක කාලයක් ගත වෙලා ඉවරයි. ඔබ මිනිසුන් අතරට මේ වෙනකොට ගොසින් නිරන්තරයෙන්ම ජනතා සම්මානෙන් පිදුම් ලබන විශාරදවරියක් ගායන ශිල්පිනියක්. අපිට කියන්නකො කොහොමද මේ විශිෂ්ට සංගීත වේදියාව මුණ ගැහෙන්නේ පුංචි කාලේ වෙන්නට ඕනේ ඔබට තුමියට මේ මෙතුමන් මුණ ගැහෙන්නේ අපි කතාව ආරම්භ කර මේ අතීතයට යමු. ඔව්. අද මෙම වැඩසටහනට ආරාධනා කරපු වෙලාවෙදිම ගුරුපාර මට හිතෙන දෙයක් තමයි මට නිරන්තරයෙන් මතක් වුණා ආචාර්ය රෝහණ වීරසිංහයන්. මොකද මේ මෙතුමා මට මුණ ගැහෙන්නේ මගේ කුඩා කාලේදී. මම මුලින්ම හාහා හරි හාවා දොස්තර හොඳ හිත කාටුන් ඒ වැසටහන් වල ගීත ගයලා යුවතියක ගීගී කියන මගේ ප්‍රථම පැය භාගයක වැසටහනක් මට ගායනා කරන්න ලැබුණා ජාතික රූපවාහිනිය වෙත. ඒ කාලේ මෙතුමා මගේ දක්ෂතාවයන් ඔය දැකලා මට විශේෂයෙන්ම එතුමාට ලැබුණා භාග්‍ය ටෙලි නාට්‍ය संगीत अध्यक्ष ने करा विजय धर्मश्री अध्यक्ष मायाटते थिंग ये विलावधि मे अलुत हंड अलुत के अवस्थावधीम किम रोहन सर मत अवस्थाव लबादूना थिंग एतन यदा इंदला इतकोट मगे पियान मात हितिया जीवत मतलब हितिया मंगे पतिगत किरीम कला ඊට පස්සේ ඇත්තටම ඒ වකවානුවේදීම සීමා සහිත සිංහ ලංකායතනයේදී එවකට මේ පුලත්නාදී වංශයන් සහ ආචාර්ය රෝහණ වීරසිංහන් දෙපළම එහි අධ්‍යක්ෂක තන්ත්‍රක හිටියේ. ඔවුන් තමයි ඒ ආයතනයේ ප්‍රධානිය හැටියට හිටියේ. එතෙන්දී මේ අපි වගේ දරුවන්ට හොඳ මගක් පෙන්වලා දෙන්න වුණ අවස්ථාවක් උදා කරගෙන තිබුණා. ඒ මොකද ලංකාව පුරා මේ ව්‍යාප්ත කරපු මේ विशेष में अपित पेर परंपरा हितपु कलाकारवां गायक गायिकावां विशिष्ट गीत वेल म्यूजिक ट्रैक्स एतुलत कैसेट पटया निकुत करला ओन पुआत पत्र दामल तिबुना मे 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 गीत गायना करला ඊට පස්සේ අපි අපවේ දෙවන්න අපි හොඳ අයව කටහඬවල් තෝරලා අපි ඒ අය ළමයිට අවස්ථාව දෙනවා කියලා. මේකේ ඇත්තටම කියනවා නම් මම ඇතුළු 6 දෙනෙක්ම ඒ කැසට් පටේ සඳහා තෝරාගත්තා. අපේ හඬපටි ඉතින් අපිට ඒ කාලේ රෙකෝඩින් ස්ටුඩියෝ ඉතින් ලොකු දේවල් නැහැනේ. මමත් මගේ ගෙදර උඩ තට්ටුවේ අයියයි මමයි එකතු වෙලා කැසට් පටියක් තියලා මෙහෙම සෙට් දෙකක් තියලා කොට්ට වලින් වහගෙන කාමරේ එහෙම තමයි මේ සින්දු දෙක කියලා සරට ඇරියේ. කොහොම නමුත් මේ හරිම අහිංසකව ඉතින් කොහොම හරි මම එදා පණ්ඩිත අමරදේවයන්ගේ සහ විශාරද නන්දමාලිගේ ගීත දෙකක් ගායනා කළා කියලා. කොහොම මම තේරුණා එකට. ඉතින් ඇත්තට මම අද මේ කියන්නේ අපිට අපේ ගමනේ මුල් ආරම්භයේදී නවකයේ කෙරෙහි එළියට එන්නට පාර තනලා දුන්නු ක්‍රමය හරි නිවැරදි. එනේ මම මගේ පළවෙනිම කැසට් පට ගීතය වෙන්නේ සිනා පොදක් වී ඔබගේ දැසේ කියන ගීතය සහ අන්න බලන් එදිකඩ ළඟ ගීතය බණ්ඩාර ඇහැලියගොඩෙන් රචනය කරපු සහ කුලත්නාරි වංශයන් රචනය කරපු මේ ගීත දෙක තුලින් මම ඇත්තම මිනිසුන්ගේ දැන් ආජි තපරලාහිලා ගීතය ගායනා කළ එක රැයකින් ජනප්‍රිය වෙන ඇත්තම කියන අතිශය ජනප්‍රිය වුණු ගීතයක් තවමත් මම විශේෂ තැන් වලට ගියාම මේ ඔබල මේ ගීතය කිව්වේ කෙනෙක් අහනවා හැම කෙනෙක් මේක ලංකාවේ අයිකන් එකක් ඒ ගීතය. ඉතින් ඒ නිසා මට ඒ තනපු පාර කියන එක අපිව යහමගට අරින් උත්සාහ ගත්තු දේ මම හිතන රෝහන් සර්ලට මේ මුළු ජීවිතේ ලොකු පිනක් අත් වෙනවා. මොකද හේතුව අපිට ඒ නිවැරදි මඟක් පෙන්නවා. අපිව මේ එක එක අයගේ ගීත කියන්නේ එහෙමවත් නෙමෙයි. අපිට කිව්වේ මේ
स्वतंत्र निर्माण करमीन यहाँ पद रचना बलमीन ये मग अद्वितीय चरित्रीत मगे परंपरा දක්ෂයිකේන කවුරු හරි කෙනෙක් ඉන්නවනම් ඒ හැම කෙනෙක්ම එතුමාගේ තම නිර්මාණයක් ගායනා කරලා තියෙනවා ඒත් ඒ ගීතය තුලින් ඔවුන්ට යම්කිසි ස්ථානයක් ලැබිලා තියෙනවා අනිවාර්යෙන් එන්නේ ඒකයි කියන්න තියෙන්නේ ඔවුන්ව මං හිතන්නේ නිරන්තරයෙන් මෙහෙලට ඔසවා තබන්නට මේ නිර්මාණ හරහා හැකියාවක් ලැබිලා තියෙනවා අපිට කියන්නකෝ ආචාර්ය රෝහණ වීරසෙන් ගැන මං ඇහුවොත් එහෙම මේ මෙතුමේ බොහොම පුංචි කාලේ ඉඳලා ගුවන් විදුලිය ගීත ගායනා කරන ළමා පිටේ ගීත ගායනා කරන ඒ ශ්‍රේණියේ ගායිකාවක් විදිහට ඒ වගේම භාග්‍යයට ලීනාන්ති ආජිත ප්‍රලාහිලා කියන ගීතෙන් එක රැයින් අතිශය ජනප්‍රිය චරිතයක් බවට ජනතාවගේ හදවතට ලැබුම් ගන්නවා ඒ කටහඬේ විශේෂත්වය සුවිශේෂීත්වය ඔබට කොහොමද දැනලා තිබුණේ මුණ ගැහෙනකොට एक हम प्रश्न कहने दीपिका के कटह मेवन हमारे संगीत आधारण के तंग रसने तेरे दीपिका के कटह आवेनिकटम अन्यताथिंग मट तिबिच अभियोग कटहडिंग उपरीम प्रयोजन लागनी सह ऐकर मगि निर्माण तो साधारण इष्ट की एक मूल मूल गीते सीनापद गीते मम ताम प्रियकरण गीता मकद मम अतिरपु हेड वेड अलंकार वयसिद्धि मट मम यदल मगे वाहन मम नवत नवत गीते शक्ति मैट मगे मे अत विशाल नंदमाली संगीत आश्रय यम यम वार्षिक संवत्सर उत्सव मम तेगी सहयोगी दिनावस्था मम दिन नम तपि रोहन वीर सिंह मम बला लक्ष्मण विजयसेकर विशेषांगेन आदर गौरवनीय चारित्रिकवसी आराधना कलती मेघुरपारे विशेषांगे पुंच विराम सुधाम मागे हृदय
වෙලාව පොඩ්ඩක් බලලා මං හිතන්නේ කතාව පටන් ගමු. හොඳම සක්කාරය. තවදින්න ඔය try කරන්න ඕන lovely best of all formula. මේ ගීතයත් එක්ක ඇත්තටම මං හිතන්නේ අපේ රට ජාතිය ආගම ගැන යලි පිබිදීමක් ඇති වුණා. මම හිතන්නේ මම නෙවෙයි මේ ගීතේ පද ඇහෙනකොට මේ ගීතේ සංගීතය ඇහෙනකොට ඔබේ හඬ හෙන හෙන වාරයක් පාසා මම හිතන්නේ මේ මාතෘභූමිය පිළිබඳව යලිත් සිතන්නට අපි මිනිසුන් විදිහට අපිට හැකියාවක් ලැබෙනවා. මම හිතන්නේ මේ ගීතය ඔබේ සංගීත ජීවිතයේ බොහොම සුවිශේෂී ගීතයක්. අපි කතා කරමු. 2009 වසරේදී කියන්නේ අපිට අපි සියලු දෙනාම හිතේ මුළු රටම එකම විදිහට එක ප්‍රාර්ථනයක හිටපු කාලයක්. ඔබට මතකයි සියලු දෙනාම නිකන් අපේ සියලු වැඩ කටයුතු නිකන් නවතා අපි උදෑසන ඉඳලා හැරෑ වෙනකන් ඉන්නේ. දැන් අද මොනවද වෙන්නේ? අද මොකද්ද වෙන්නේ රටේ කියලා. ඒ කියන්නේ රණවිරුවන් සාල වශයෙන් මේ ගිහින් දෙපැත්තේ තුන් පැත්තේ ඔක්කොම ඒ කාලෙදී ඇත්තටම මට මම විසාක විද්‍යාලය උගන්නනවා. මට දැනුණු දෙයක් තමයි මිනිස්සු තුල දැන් මොකද ඒක සහ විසාක විද්‍යාලයේ කිට්ටුව තියෙනවා තව දෙවිද පාසලක්. ඒක ඒ පාසල් වල ඉන්න අය හැම මුණ ගැහෙනවා. ඉතින් මත්තර දවසක යනකොට ඒ අය මාත් එක්ක හිනා වෙන්නෙත් නෑ. නිකන් හරි අමුතුයි ඉතින්. ඊපස්සේ මට ඇත්තම නිකන් උදෑසනක් මතක් වුණ දෙයක් තමයි අනේ අපිට පුළුවන් නම් මේ අපි කවුරුත් යුදවලින් නෑනේ මේ එකිනෙකාට මේ මනුෂ්‍යත්වයට එරෙහිව නෙමෙයි මේ ත්‍රස්තවාදයට එරෙහිව. ඒ නිසා මට දැනුණ දෙයක් තමයි අපි ඔක්කොම දරුවෝ අපි ඔක්කොම එකතු වෙලා අපි ඔක්කොම අත්වැල් බැඳගෙන සෑම ජාතියක්ම රටට ආදරේ කියමු. හරියට ප්‍රේමවන්තයෙක් තමන්ගේ ප්‍රේමවන්තයෙක් කියනවා වගේ ඒ වගේ ප්‍රේමණීය හැඟීමකින්. ඉතින් මම ඔක සුනිල් සර්ට කිව්වා. සුනිල් මහාචාර්ය සුනිල් ලාරිවත්යන්ට. ඉතින් ඇත්තටම එතුමා ඉතාම මේ කියන්නේ පොඩි කියන වදන් පෙළ ඉතාම කෙටි වදන් පෙළකින් මේ ලිව්වා. ඉතින් ආචාර්ය රෝහණ වීරසිංහන් ඒ වෙනුවට ඉතාම මధుර තනුවක් නිර්මාණය කළා. එක ක්ෂණේ. ඉතින් ඇත්තටම එහිදී අපිට සංගීත සංයෝජනයෙන් අපි උදව් කරා. අපේ නව පරම්පරාවේ සුරේෂ් මාලියද සංගීත දෙවියන්. ඇත්තටම ඕනොත් ඒ සංගීතකරුවනොත් රෝහණ සර්ගේ එක්ක වැඩ කරලා ජීවිතේ ගොඩක් තමන්ගේ මගේ හෙලිපෙහෙලි කරගත්තු අය. ඒක නිසා එක දිගටම මේ මෙතුමා යටතේ වැඩ කරමින් ගුරුවරුකම් ලැබමින් අපි වගේ මේ ශේෂ්ත්‍රයට පිවිසලා ඉන්න අය. ඉතින් එහෙම මතක සටහනක් මේ ගීතය තුළ තියෙනවා. ගීතය තුළ අනිවාර්යයෙන්ම තියෙනවා. ඔව්. ඒ වගේම තමයි මේ යලිත් මම ආචාර්ය රෝහණ වීරසිංහන් වෙතම වුණත් එහෙම මේ වරක් මම දැක්ක එක වැඩසටහනකදී අපේ සංගීත ශාස්ත්‍රයේ ප්‍රවීණයෙක් ජ්‍යෙෂ්ඨ සංගීතවේදියෙක් ප්‍රකාශ කරනවා මේ අපිටත් වඩා අපේ ස්වර පරාසය සහ අපේ ගායන ශෛලිය ගැන ලොකු ඉවක් ඔබතුමන්ට තියෙනවා කියලා. මම හිතන්නේ මේ තනුව තුළින් ඔබේ ගායන හැකියාවත් වැඩි දියුණු වෙන්න ඇති අනිවාර්යයෙන්ම. ඒක ගැන ඉතින් කියන්න අවශ්‍ය නැහැ. මොකද හේතුව මගේ ගායනා ප්‍රමාණය තියෙන එක්තරා ප්‍රමාණයක ගායනා කරන්නේ ඇත්තටම අපි වර පොඩි ළමයා කාලේ ඉඳලම ඒ ඉව රෝහණ සර තියෙන ඒක තමයි වටිනම සංගීත වේදිකාවක් තුල තියෙන වටිනාම දේ තමයි ඒ ඒ පුද්ගලයා තුල තියෙන ඒ හඬේ තියෙන වෙනස හොඳ දැඩිව හඳුනා ගැනීම. ඉතින් ඒක නිසා අනිත් එක රෝහණ සර ඔය විතර නෙමෙයි පද වචන වචන ලියන්නත් දක්ෂයි. ඒක ටක් ගාලේ යොපු ගමන් ඒව වෙනස් කරලා සමහර දේවල් එතුමා කියන්නේ ඒ ඉව කියන්නේ ගීය පද රචනා ගැන සියල් දම් උදාහරණයක් කවිය ඔබ. කවිය ගත්තාම ඒ කවිය ඔබ ගීතේ ලියන්නේ නිසඳසක් වගේ.
දැන් සරෝජා ගත්තාම ලොකු දිග මාගලක් වගේ දිග දිග මේ කතන්දරයක් ලියන්නේ. ඒ ඔක්කොම හෙට මෙහෙට දාලා අවශ්‍ය විදිහට අපිට සකස් කරලා දෙනවා. අනිවාර්යෙන්ම. දැන් කවි ඔබ මම දන්නවා මේ ගීතය මේ අනිවාර්යෙන්ම ඕනම ලෝකයක ඕනම ප්‍රසංගයක් පැවැත්වුවත් ඕනම තැනකට ගියොත් මේ ගීතය ඔබ ඔබතුමිය අතින් ගායනා නොවුනොත් ගායනා කරන්න කියලා බලවත් ඉල්ලීමක් තියෙනවා. මමත් එහෙම ඉල්ලීමක් කළොත් වාර ගන්න කැමතියි. දැන් අපි දැන් අපි ගීතය නොකියෙමු. අපිට මෙතුමා ඇවිල්ලා ඉන්න මේ වෙලේ තවත් අවශ්‍ය දේවල් කතා කරන්න තියෙනවා. අනිවාර්යෙන්ම. මම හිතනවා මේ ප්‍රේක්ෂක හිතවතුන්ට අද දවසේ විශේෂ දෙයක් තියෙන්නේ. මමත් මේ රෝහණ සයිකලෙන්ට මේ ප්‍රසංගයේ තියෙන පොඩි අගේ කිරීමකුත් ඇති. අනිවාර්යෙන් නේද ගායනා නොකර මේ ගීත කීයක් විතර මේ ඔබතුමිය ගායනා කරනවා? ගායනා කරනවා. මල කොත්තන පිපුණම මොකද ගීතය? අලුත්ම ගීතය මම හිතන්නේ මේ වෙනකොට අපේ වැඩි දෙනෙක් අතර මේ කතා බහට ලක් වෙන ගීතයක්. කොහොමද? ඒ ගීතයත් ඇත්තටම ලියවෙන්නේ මේ 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 නව පරම්පරාවේ ඉන්න නව පරම්පරාවේ නෙමෙයි. ඒතුමා මේ ධර්මසිරි ගමගේ මේ මහත්තයාගේ කාලයේ මේ කාලේ උන්ගෙන් ගුරු හරුකන් ලැබපු කවියෙක්. අතුල ජයදේව. ඉතින් අතුල ජයදේවයන් මම හිතන්නේ රෝහණ සර්ටත් අනු නිර්මාණ දීලා තියෙනවා හදන්න. प्रबुद्ध गणे तरु निर्मापक मूल काले गायन शिल्पी गीत विशिपाह अधिक प्रमाण गायन करो यात्री गीत बहु गीत प्रमाण जनता हदवत्र मे अवस्था दुर्णती गीते गायन कर ස්වයං වාරණයක් පනව ගන්න ඔබතුමාම මම ගායනයෙන් ඉදිරියට යන්නේ නැහැ මොකද මට මේ වැඩේ කරන්න බෑ මම මම ඔබ ඉස්සෙල්ලාම කිව්වා වගේ ආයෙෂ මේ මේ දැන් මේ තනු නිර්ම අනිත්‍යගේ මේ ගායන පරාසයන් ශෛලීන් හඳුනා ගැනීම පිළිබඳ මට මොකක් හරි තීරණ නම් සුවිශේෂ මේ මේකක් හැකියාව ඒකට හේතුව හැටියට මම හිතන්නේ මම හොඳ රසිකේ මම හැම කෙනෙක්ගේම ගීත අහනවා මට ඒක කාගෙවත් කියලා මේක නැහැ ඒකෙන් කිසියම් රසයක් මම හැම වෙලේම දැන් මම මුල් කාලේදී අපේ පැරණි ගායන ශිල්පීන්ගේ අහනවා ඒ වගේම හින්දි සින්දු පැරණි රස ගීත ඒවා මම හරියට අදත් මගේ පුතා මට මේ කොයින් කොයින් හරි මේ අලුත් අලුත් ගීත ගෙනලා දෙනවා මම ඒව හරියට අහනවා ඒතකොට ඒ වයින් රස නිදින්නෙක් වුණාම තමයි තමන් නිර්මාණය කරන තනුවක රසය එන්නේ අනිවාර්යයි අන්න ඒක තමයි මේක මෙතන කියන එක රහස රහස ඉතින් ඒ වගේම මේ දැන් මම මගේ ශිල්ප ඔක්කොම දාලා හැදුවොත් දීපිකාට ඒක කියාගන්න බැන්නොත් අපි දෙන්නම ඒ හින්ද හරියට දීපිකාව හඳුනගෙන ඉන්නවා හරියට මම විශාරද නන්දම්මාලිය හඳුනගෙන ඉන්නවා හරියට මම සුනිල් වේදිරිසිංහ හඳුන මෙයා හරි සංගීත ප්‍රසන්නත් නන්දිසිරි මහත්මිය ගීත තනු නිර්මාණ කර සුනිල් ළඟට චාමික සිරිමා නෝ ඒ වගේ මට කේතුවේ නාම ඉතින් සියල්ම දෙනා ඒ සියලු දෙනාගේම ගීත මං අහනවා ඒ අහලා ඒ අනුව තමයි මගේ නිර්මාණය මම ඉදිරිපත් කරන්නේ ඉතින් මට මේ ගීත හදනකොට හදනකොට තමයි තේරෙන්නේ මේ ගීත ගායනා කියන එකේ අමාරුකම බැලරුම්කම ඒක නිසා තමයි අර ඔන්න සංවාරණයක් පැන වෙනවා බැරි දේ නිකන් නොකර හිටියම හොඳයිනි කියලා මේ එහෙම තේරුම් ගත්තෙත් ඒ කියන්නේ මේ මම මේ රස විඳින්න බෑ මුලින්ම අපි ඒකෙන් ඊළඟ පරම්පරාවට හඳ පණිවිඩයක් නේද මේ කියන්නේ අනිවාර්යෙන්ම මම හිතනවා අලුත් පරම්පරාවට දැන් මාව තනු රචකෙක් හැටියට සංගීත අධ්‍යක්ෂකවට හැදීට මා ලැබලා තියෙන මේ ඇගැයීම මට ලැබිලා තියෙන ප්‍රතිරූපය මම බැරි ගායනාවක් කරන්න ගිහලා වාහනේ කර ගන්න ඕනේ නැහැ ඔය දෙක තුනක් තියෙනවා හරියට අගේ කරනවා ඉතින් මට මම දන්නවා මගේ රාමු මෙතුමිය ගායනා කරපු ගීත වලින් වඩාත් නෝ දැන් ඔබතුමා අතින් තමයි 90% මම හිතන්නේ මේ මෙතුමියගේ ගීත වල තනු නිර්මාණය වෙලා තියෙන්නේ ඔබතුමා වැඩියෙන්ම කැමති මොන ගීතයකටද එහෙම කියන්න පුළුවන් ද නම් කරන්න පුළුවන් මම මුලින්ම කිව්ව එකක් අර මේ සිනාපදක් ඒකට මම තාමත් බොහොම ආදරෙයි මාගේ අලුතින් කරපු ගීතේ කවි ඔබ ගීතේ
සිත ඔබ පාමුලරන්දවා ඒ වගේ ගීත කැමති හරි අපි ආයෙත් අපි කවි ඔබ ප්‍රසංගයට හැරිමු මොකද සුවසක් ප්‍රේක්ෂක ඔබ ඇයත් එක්ක අත්වල බඳගන්නට 24 වෙනිදා සවස 7 වෙනකොට මම දන්නවා බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවට පැමිණෙන්නට සදීප හැදී සිටින මොහොතක මම කැමති අයගේ හඬ නැවතත් කවි ඔබ වෙනුවෙන් අවදි වෙනවා නම් ඔව් මේ කවි ඔබ ප්‍රසංගය මම හිතනවා දශක 3ක කාලයක් කියන්නේ මමත් හිමින් හිමින් මාත් වියපත් වුණා ඉතින් හිමින් ගමනක් ආවා හැබැයි මම मत पेर परंपरावे इंदू मे रोहन सर लगे असूंदा हेम के प्रसंग आरंभ कर वेलावादी माते वट दायक वेला समहलावट मटकर दौपा दौकला समहल युग गायन अत्वल गायन पोड़ कवाल मे देवल दायक होना ये सा असू आगती है ये देवल मंग अदीम बागता इधे मम बलापुर कवि प्रसंगे एत मेरे काले अक्यादा अपे गायन लोकेट විශේෂයෙන්ම හොඳ යහපත් ගීත නිර්මාණ ගොඩක් වෙලාවට නාලිකාවල යන්නේ තික කාලයක් දෙතෙන්දී අපිට අපෙන් රසිකයා අහන ඔබලා අලුත් ගීත කියන්නේ නැද්ද කියලා. ඉතින් ඒක අපිට ලොකු ප්‍රශ්නයක්. අපි වැඩ කරනවා. නමුත් ඒවා මිනිස්සු දන්නේ නැහැ. ඉතින් ඒක ලොකු ප්‍රශ්නයක්. හොඳ රසිකයාට අපි කරන ලොකු අසාධාරණයක්. ඉතින් ඒ නිසා මේ යුගයේ මම හිතනවා ආදරේ පිළිබඳ මිනිසුන්ට කියන්න. මගේ ගොඩක් තියෙන ආදරණීය ගීත හොඳ ඉඩ කඩක් ලබා ගන්න ඕනේ ඊළඟට මින් කොළමින් ඈත ගම්දනව් කරා යන්නට මගේ ආසාවක් තියෙනවා ගිහිල්ලා ඔවුන් සමග අත්වල බැඳගෙන අපේ නිර්මාණ ඔවුන්ට බෙදා හදා දෙන්නට ඉතින් ඒ ගමනේදී මම ආරාධනා කරන මෙතුමාටත් හැකි පමණින් හැකියාවස් හැම අවස්ථාවකදීම ඇවිල්ලා ඒකට සංගීතය සපයලා මම හිතනවා මෙතුමා දැක ගන්නත් බොහෝ දෙනෙක් කැමති වෙයි අනිවාර්යයෙන්ම මගෙන් ගොඩක් දෙනෙක් දැන් මේ වෙලාවට අහලා තියෙන දෙවනි ප්‍රසංගය හොරණ පැවැත්වෙනවා දෙසැම්බර් 19. ඒ වගේ බොහෝ දෙනෙක් මගෙන් විමසනවා. ඉතින් මම හිතනවා මේ හොඳම කාලයයි. අනිවාර්යයෙන්ම හොඳම සංගායනාවක් කරන්න යහපත් ගීත කලාවක් වෙනුවෙන් ඉදිරියට යන්න මේ හොඳම කාලයයි. අනිවාර්යයෙන්ම අපි මතක් කරමු අපේ සුහසත් ප්‍රේක්ෂක ජනතාවට කොහෙන්ද මේ ටික ප්‍රවේශ පත්‍ර මිලදී ගන්නට තියෙන්නේ කියලා. මම හිතන්නේ ඔය පෝස්ට් එක දැක්ක ගමන් දෙන්නත් පුළුවන් මේ මේ මෙහි ප්‍රවේශ පත්‍ර ලබා ගන්න පුළුවන් tickets.lk කියන ආයතනයේ මම හිතනවා ෆෝන් එකකින් 43ක් මේ ඩයලොග් ෆෝන් එකකින් 43ක් මේ එමතුවක් පුළුවන් ලබා ගන්න. ඒ වගේම සදීපා බොරැල්ල සරසවිය මහරගමනු ගේගොඩ සහ විවිධ ස්ථානවලින් ලබා ගන්නත් පුළුවන් අනිවාර්යෙන්ම. ඔව් එහෙමනම් මම දන්නවා ඔබ අනිවාර්යෙන්ම උනන්දු වෙනවා ඔබ අනිවාර්යෙන්ම එහා අත්හැර බැඳගනි 24 වෙනිදා කවිය ඔබ ඇගේ හෘදයාංගම ආමන්ත්‍රණයත් එක්ක. අපිට ලැබිලා තියෙන කාල වේලාව බොහොම ඉක්මනින් ගලාගෙන ගියා. අවසාන වශයෙන් රෝහණ වීරසිංහ ඔබතුමන්ගෙන් මන් අහන්න කැමති. අපි අලුත් પરම්පරාවත් එක්ක වැඩ කරන්න ඔබ සූදානම් මේ වෙනකොට ඔබ වැඩ කරලා තියෙනවා. අපි අලුත් પરම්පරාව පිළිබඳව අපේ මේ වර්තමාන සංගීත ශාස්ත්‍රය පිළිබඳව ඔබතුමාගේ තියෙන්නේ මොන වගේ හැඟීමක්ද? विशेष पद रचना वाली कलाकार विनोद मन रसज्ञता बहुत निर्माण कलाकार बटना कलाकार मुद्दल अलवी बाई कलाकार वटनाकम अने वटनाकम තිරණ කරද්දී මේ වටිනාකම රඳවලා තමන්ගේ නිර්මාණ මේ කරන්න කියන එක තමයි මම කියන්න කැමති. අනිවාර්යයෙන්ම මොකද සංගීත ශාස්ත්‍රයේ වඩාත් පිරිපුන් බවක් ඇති කරන්නට සංගීත ශාස්ත්‍රයේ බොහොම උසස් ගුණාත්මක හරයක් ඇති බොහොම ප්‍රමිතියක් ඇති තැනකට ගේන්නට ඕන අප කැප වුණා ඕනේ කෘතවේදී මෙහෙවර දායකත්වේශ සිද්ධ කළා වගේ මම හිතන්නේ අපිට යුතුයකමක් තියෙනවා වගකීමක් තියෙනවා මේ සංගීත ශාස්ත්‍රයේ වඩා වඩාත් පිරිපුන් අර්ථවත් හරවත් තැනක් බවට පත් කරන්නට මම හිතන්නේ අපි අලුත් પરම්පරාවට ගොඩක් හොඳ උපදෙසක් ලැබුණා. ඒ වගේම තමයි අපිට බොහොම කනගාටුයි දැන් යන්න සිද්ධ වෙනවා මේ වෙලාවත් එක්ක. ඉතින් අද ගායනා කළෙත් නැහැ නමුත් කමක්
නැහැ කවිය ඔබ ප්‍රසංගය වෙනුවෙන් ඔන්න නැවත වතාවක් හිරු ටීවී මාධ්‍ය වෙනුවෙන් බොහොම හෘදයාංගම මමත් ලෙන්ගතෝ ඉලා සිටිනවා එදාට ඇය හා අත්වල බඳ ගන්නට 24 වෙනිදා සවස 7ට ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවට හයා මාරට මෙන්න කියලා හයා මාරටත් කලින් ආවතින් තවත් හොඳයි නේද ආසන් ගන්න පුළුවන් ඒ වගේම ඔබේ මේ එක පුද්ගල මංගල ප්‍රසංගය කවිය ඔබ අති සාර්ථක ප්‍රසංගයක් බවට පත් වෙනට කියලා මුදු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා බොහොම ස්තුතියි අද දවසේ දී සහභාගී වුණාට අයිබන් කියලා සමානයි ඔව් එමුනම් ඉන්දනි උදෑසන සිකුරාදා දවසේ තවත් බොහෝ විශේෂ අංග තවත් තරු මේ හිරු ටීවී මැදිරියට පායනට සූදානම් එනිසා සූදානම් වෙන්නේ මුංචි විරාමයක් ලබා ගන්න गंग को तेन गेलुआम मुखद संद को तेन दिलो नाम मुखद नंद को तेन सिटियाम मुखद කුතෙන් පිපුනම මොකද පිපුන වග මල දන්නවා ගඟ කුතෙන් ගැලුවම මොකද ගලන වග ගඟ දන්නවා සඳ කුතෙන් දිලුනම මොකද දිලින වග සඳ දන්නවා नुंब कोतेन सिटियाम मोकद नुंब इन बाव मां दन्नवा गजनायक
මේවා කේලම් වලට යනවා කේලම් වලට ගියාට කමක් නැහැ මං කේලම් අහනවා තමසු බය නැතුව කියනවා ගජනායක මොනවද මං කන කියන්නේ සර්ට හිතවත් වගේ පෙන්නගෙන හිටියට සර් නැති තැන අපිත් එක්ක කියන කතා මට නම් අදහන්නවත් බෑ සර් තටමන් නැතුව කියනවාකෝ එන්නකෝ සමාවෙන්න සර් අනේ සමාවෙන්න ඔන්න සර් දවසක් මම ගජපච්ච excuse me ඔන්න සර් එතකොටම දේවානම් පියතිස්ස රජතුමා දුන්නයි ඊතලෙයි අරගෙන මුවා පස්සේ පන්නන්න පටන් ගත්තා මුවා දුවනවා තිස්ස පන්නනවා මුවා දුවනවා තිස්ස පන්නනවා ඔන්න සර් එතකොටම මිහිඳු මහ රහතන් වහන්සේ මිහින්තලාවට පිරිසත් එක්ක වැඩම කළා පස්සේ රාජමන්ත්‍රී ලොකු සර්ට ලංකාවට බුද්ධාගම ගෙනාපු කතාව කියා දෙනවද අපි මේ පොසොන් එකට නාට්‍ය කරන්න හිතාගෙන ඉන්නේ ඒක විස්තර ටිකක් ලොකු සර්ට කිව්වා සර් මුවාට ගන්න ඉන්නේ සුමනසිරි කොටයිනේ තිස්සට ගන්න ඉන්නේ ලියන මහත්තයව සර් දිගයිනේ මෙමෙ උසයිනේ පොසොන් පොවේ පහුණානේ ආයිසේ ආ මෙන්න එක පොසොන් එකක් පහුණා කියලා ඊළඟ වෘද්ධි පොසොන් නැවිලා ඉන්නේ නෑ නේද සර් ඊට කලින් වෙසක් යනවනේ වෙසක් එකට කරන නාට්‍ය ගැන මම සර්ට කියලා ඉවරයි ඒක අඟුලිමාල දමණය නේද ලොකු සර් බුදුහාමුදුරුව අඟුලිමාලල නාලාගිරිලා අලව්‍ය කාලා දමණය කළා නං සර්ට බැරි නෑ සර් එහෙනම් බුදු සර් මං ගිහලා එන්නම් එහෙමනම් සර්ට සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිටයි ආරක්ෂාවයි අයිබෝන් සුබදාසනක් මේ දිනවල ඉතාම ජනප්‍රිය ලෙස රීගල් සහ රිත්මා ප්‍රදර්ශන මණ්ඩලයේ තිරගත වෙන සුහදකකා චිත්‍රපටය ගැනයි මේ සුහද කතාබහ. ඉතින් මේ පිළිබඳව කතා කරන්නේ මේ චිත්‍රපටයේ රංගනයෙන් දායක වෙන ඉතාමත් ප්‍රවීණ රංගන ශිල්පීන් දෙපළක් සහභාගී කරවාගෙන සිටින සතිෂ් චන්ද්‍ර දිසිංහ මහත්මයා සහ ලාල් කුලරත්න මහත්මයා. අයිබෝන් සුබදාසනක්. අයිබෝන්. සුහදකකා චිත්‍රපටය ගිරිරාජ් කෞශල්‍ය ඔබ දන්නා හඳුනන ඒ රංගන ශිල්පියාගේ දෙවන අධ්‍යක්ෂණය. ඉතින් මේ චිත්‍රපටය ගැන කතා කරන්න බොහෝ දේවල් තිබෙනවා. නමුත් මේ චිත්‍රපටයේ තිබෙන විශේෂත්වයක් වන්නේ මේ චිත්‍රපටයේ අයත් වන තේමාව. එහෙමත් නැත්නම් මේ චිත්‍රපටයේ අයත් වන්නේ හාස්‍ය උත්පාදක චිත්‍රපට ගණයට. මේ විදිහට හාස්‍ය උත්පාදන චිත්‍රපට රැල්ලක් ලංකාවේ කාලයක් තිස්සේ ජනප්‍රියව තිබුණා. නමුත් දැන් වෙන විට එම රැල්ල බිඳිලා ගිහිල්ලා වෙනත් විදිහේ චිත්‍රපට රැල්ලක් තමයි තිබෙන්නේ. නමුත් එවැනි අවස්ථාවක මෙවැනි චිත්‍රපටයක් තිරගත වීමේ වැදගත්කම ගැන කියලම ඒ ගැන පටන් ගත්තොත් හොඳයි මේ කතා බහ කියලා මට හිතුණා. අපි පටන් ගමු සතීෂ් චන්ද්‍ර එදිරිසිංහ මහත්මයා. ඔව් දැන් රටක රසික ජනතාවට උසස් චිත්‍රපටි පමණක් නෙමෙයි සාමාන්‍ය පෞලී චිත්‍රපටි එහෙම නැත්නම් හාස්‍ය උත්පාදක චිත්‍රපටි අවශ්‍ය වෙනවා. මොකද විවිධ මට්ටමේ නරඹන්නෝ ඉන්න නිසා. එතකොට දැන් අපි මේ අද මේ කතා කරන සුහදකකා චිත්‍රපටියේ වැටෙන්නේ හාස්‍ය උත්පාදක චිත්‍රපටියක් විකට චිත්‍රපටියක්. එතකොට මෙහි අධ්‍යක්ෂවරයා ගිරිරාජ් කෞශල්‍ය. නිෂ්පාදකවරයා තමයි රවිදර් ගුරුගේ TVT ආයතනයේ නිෂ්පාදකයා. දැන් කෞෂ ගිරිරාජ් කෞශල්‍යගේ දෙවෙනි චිත්‍රපටිය මේක. ඔහුගේ පළවෙනි චිත්‍රපටිය සිකුරුහතේ අතිශාර්ථක චිත්‍රපටිය. මේක සාර්ථක චිත්‍රපටිය. ඔබ කිව්වපේ දිහට දැන් හොලිවුඩ් වල වුණත් බොලිවුඩ් වල වුණත් විකට චිත්‍රපටි තියෙනවා. දැන් ඔය ජෙරියුල් ඉස්ලා වගේ අය ගාක් ප්‍රසිද්ධ ලෝක ප්‍රකට නළුවෝ වෙනමම කරන චිත්‍රපටි තියෙනවා. දැන් අපේ රටේ එහෙම ඉතරම්ම ලොකු මේකක් තිබුණේ නැහැ. නමුත් හැම චිත්‍රපටියක් තුළම විකට චරිතයක් තියෙනවා. මොකද කොල්ලයි කෙල්ලයි දුෂ්ටයයි මේ විහිළුකාරයයි කියලා. එහෙම එනකොට හැබැයි හියුගෝ ෆර්නාන්ඩෝ වගේ ප්‍රවීණ නළුවෝ ඒ වගේම ජෝ අබිවික්‍රම වගේ කුසලතා පුරුණ නළුවෝ ඒගොල්ලන් වෙනමම චිත්‍රපටිත් එහෙම කීපයක් කරා. දැන් මේ මෑත කාලයේදී විවිධ චිත්‍රපටි හැදෙනවා. නමුත් මේ චිත්‍රපටි ඊට වඩා වෙනසක් තියෙනවා. මොකද සිනමා කරුවාගේ නිර්මාණකරුවාගේ යුතුයකම තමයි ජීවිතේ ප්‍රතිනිෂ්පාදනය කිරීම. ඒ ප්‍රතිනිෂ්පාදනය කිරීමේදී තමන්ට කැමති ශෛලියක් හොයාගන්නට පුළුවන්. එතකොට කෞශල්‍ය හොයාගෙන තියෙන්නේ මේක හාස්‍ය උත්පාදනය. දැන් අද මගෝඩිස් තුමා කියන වචනේ තමයි
මගෝඩිස්තුමා කියන වචනේ තමයි දේශපාලනඥයන්ට පාවිච්චි කරන්නේ. දැන් මම පත්‍ර කියවන කෙනෙක් හැටියට මම වැඩිම ඇලුම් කරන කාරණා දෙකයි තියෙන්නේ. එකක් කතුරු වාක්‍ය, අනිත් එක කාටුන් එක. ඒ පුංචි සෙන්ටිමීටර් ගානක් තුල ඒ ඒ නිර්මාණකරුවා මහ පුදුම දැනුමක් අපිට දෙනවා. ඉතින් ගිරිරාජ් කෞශල්‍යා මේ මේ දැන් මේ ප්‍රදර්ශනයේ සාර්ථක ප්‍රදර්ශනය සෝදකකා චිත්‍රපටියෙන් උත් කරන්නේ ජීවිතේ ප්‍රතිනිෂ්පාදනයක් කරනවා පාඨකයාට එක්තරා විදිහක ආනන්දෙන් ප්‍රඥාවක් ලබා දෙනවා. අනිවාර්යයෙන්ම. ඊටමත් හොඳ පැහැදිලි කිරීමක් ඒකලේ. ලාල් මහත්මයා මට අහන්නට හිතුණා මේ විදිහට. දැන් අපි අසා තිබෙන විදිහට සහ අපි දන්න ආකාරයට හාස්‍ය උත්පාදක චිත්‍රපට සහ විකට චිත්‍රපට කියලා වර්ග දෙකක් තිබෙනවා. ඒ වෙනස හඳුනා ගන්නට ඕනේ. නමුත් ඊට මත්තෙන් වෙලාව බලලෙන්නයි සූදානම්. මා කියව ආකාරයට මේ හාස්‍ය උත්පාදක චිත්‍රපට සහ විකට චිත්‍රපට කියා ඝන දෙකක් තිබෙනවා. වර්ග දෙකක්. මේ දෙවර්ගයේ ඇති වෙනස මොකක්ද? සුහද කොකා චිත්‍රපට යත්වන්නේ මොන වර්ගයකටද? සාමාන්‍ය ඕක කියල හාස්‍ය උත්පාදක කියන එකයි අර බොරු වචන යත්න ප්‍රහසනය කියන එක. ඊට පස්සේ තියෙනවා විහිළු සහ විකට. ජෝක් කියලා අපි කියන්නේ. දැන් ජෝක් සහ කොමඩි කියන වෙනස. ඒකෙදි දැන් ප්‍රාසන වල තියෙන එක ප්‍රධාන ලක්ෂණ තමයි පැහැදිලි පිටපතක් තියෙනවා. ඒ රංගන ශිල්පීන් රඟපාන්නේ පිටපතට අනුව තමන්ගේ දක්ෂතා එකට උකුතු කරලා රඟපානවා. දැන් ගොඩාක් කලාවට විකට විහිළු ජෝක් කියවේ අතන පිටපතක් තියෙනවා ඇති. මොකද පිටපතක් නැතිව ඒකේ තියෙන එක එක එක්ක ඉස්සලා වැටෙනවා, එක්ක කාර් කාර් යංගේ හැපෙනවා, එක්ක ඒ වගේ වගේ සිද්ධ ටිකක් වෙනවා මිසක් අර ඉස්සරහට ගලා යන එකක් නැහැ. කතාවක් නැහැ. එතකොට දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි අල්ලපු චිත්‍රපටි ගත්තොත් ඒක පොර පහල් පිටපතක් තිබුණා. මට ලංකාවේ මම බිහි වෙච්ච හොඳම ප්‍රහසන චිත්‍රපටිය අල්ලපු විතර. ඉතින් ඒ වගේ එතකොට දැන් දැන් පිටපතක් අනුව ලංක ඉදපත් කරනකොට යම්කිසි ගැඹුරක් තියෙනවා ඒකේ. දැන් හාස්‍ය තියෙනවා. නමුත් ඒත් එක්කම ගැඹුරකුත් තියෙනවා. දැන් අපි විහිළු කලයි කුවාට ඒකේ එහෙම ගැඹුරක් නැත්තේ නෑ. දැන් අපි දැන් මේ මේ සෝදක කුවාට සම්බන්ධ කරලා ගත්තොත් එහෙම දැන් මේකේ හිනාවත් එක්කම මිනිස්සුන්ට හිතන දෙයක් තියෙනවා. දැන් අපි ඡන්ද දෙන්නේ කාටද? අපි ඡන්ද දෙන්නේ මේ වගේ මිනිස්සුන්ටද? එහෙම කියලා හිතලා ඒ හිනා වෙන ගමම හිතන ඉඩ තියෙනවා. දැන් මම මට අත්දැකීමක් තියෙනවා. මං හිතන්නේ මට සුහද කොකා චිත්‍රපටය ගැන කතා කරන වෙලාවේදී සුහද කොකා චිත්‍රපටයේ කොටසක් නරඹාම නැවතත් කතා කිරීම වඩාත් සුදුසුයි උචිතයි කියලා මට සිතුණා. ඒ නිසාම අපි සුහද කොකා චිත්‍රපටයේ කොටසක් නරඹලා නැවතත් මේ කතාබහට එකතු වෙමු. ලීන මාතේ තම තෝඩක් කටහන් ඉන්නකො. මන්ත්‍රීතුමා කීත පාරක් නේද? ඒකනේ. ඒ මනුස්සයා දුක් සීන් එකේ ඉන්නේ. මං බැලුවේ මල්ලී දුක වැඩි වෙලා නිකන් හරි මේක අඩියක් ගහමු කියලා කිව්වනම් සිරියම සාරා නේද? අනේ මේ යකෝ හරකෙක් තුනක් දැන් තේරෙනවා හරි වැරද්ද මොකද්ද කියලා. උඹලට තේරෙන්නේ නැතුව නාට. ඒකද මං ඕට ආවේ නැත්තේ? අනේ නිකන් යනවෝ යන්න. තමුසේ ආවේ නැත්තේ හරි වැරද්ද තේරිලා නෙවෙයි. වැඩේ පන්සලේ තිබිච්ච හින්දා. ඔය දන්නවනේ පන්සලේ බොන්න බෑ කියලා. ඒකයි නාවේ. මල්ලි හරි මල්ලි ඒකත් එක හේතුවක් තමයි. නමුත් ඒ කතාව පැත්තකින් තියමු මල්ලි. යකෝ නිදහස් කරන්න කලින් හරකෙක් නෙමේ මොකෙක් වුණත් හොයලා බලන්න ඕනේ. නිදහස් කළාට පස්සේ මූ අපිට අනේද කියලා. නිදහස් කරන්නම් වාල නිදහස් කරන්න නරකයි මල්ලි. දැන් මල්ලි මන්ත්‍රීතුමාගේ කොහාටද හරක ඇල්ලලා තියෙන්නේ? මන්ත්‍රීතුමාගේ කොහාටද? මන්ත්‍රීතුමාට කොහාලා කොහෙන්ද උයි අනින්න? මන් දන්නවා මල්ලි මන්ත්‍රීතුමාට කොහාල නැහැ ඉන්නේ කොකාලා කියලා. මං ඇහුවේ ඒක නෙමෙයි. මං ඇහුවේ මන්ත්‍රීතුමාගේ කොතනද හරක ඇල්ලලා තියෙන්නේ කියලා. පස්සට බම් පස්සට. දැන් මේ චිත්‍රපටයේ කතා තේමාව මේ කියන රාජමන්ත්‍රී නැමැති ඇමතිතුමා සහ ඔහු කොහොමද මේ දේශපාලනයට පිවිසෙන්නේ කියන එහි ප්‍රහසනයන දැන් මෙහි තියෙන උත්ප්‍රාසය සහ
ප්‍රහසනයට ලක් කරමින් නිර්මාණය වන චිත්‍රපට ගැන අපට අතීතයක් මතකයක් තිබෙනවා ලංකාවේ සිනමා වංශ කතාව ගත්තොත්. නමුත් එකී සිනමා නිර්මාණ සහ මේ සිනමා නිර්මාණය අතර තිබෙන වෙනස මොකක්ද? දේශපාලනයම රැගෙන නිර්මාණය වන හාස්‍යෝත්පාදක චිත්‍රපටයක් වශයෙන් එහි ඇති විශේෂත්වය මොකක්ද? ඔව් දැන් දැන් මට තියෙනවා මගේ ජීවිතයේ අත්දැකීම් අපේ රටේ සියලුම මැතිවරණ महाजन नियोजित उदव उपकार विविध ආසාවන්තියන විවිධ යට සටකපට බුද්ධියක් තියෙන කට්ටිය. දැන් නුසුදුසු කෙනෙක් ඒ දේශපාලනඥයෙකු ළඟට ලැබුණාට පස්සේ මහජනයාට ඇතිවෙන විහසනය පිළිබඳව මේ චිත්‍රපටිය බොහොම ලස්සනට කතා කරනවා. දැන් හැමතිස්සෙම දැන් හොඳට සූසුකමක් තියෙන කෙනෙක් මේ පිටපස්සෙන් පැත්තෙන් ගිහිල්ලා මේ නිකන් ඕන නැති හෙන්චයියෙක් විදියට වැඩ කරන්නේ නැහැ. එයාට කෙලින්ම කතා කරන්න ඔයා එන්න ඔයා දක්ෂයි මම ඔයාව ගන්නවා. එහෙම නෙවෙයි තියෙන්නේ. දැන් හිතන්නකෝ මම අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ මම වැඩ කරනවා. මම ගුරුවරයෙක් වශයෙන් වැඩ කරනවා. මම මොකක් හරි වැරද්දක් කරා උගදක් කරපුවාම ඒ හිටපු විදුහල්පතිතුමා මට විරුද්ධව චෝදනා පත්‍රයක් ඉදිරිපත් කළා මට දඬුවමක් දීලා මම මාරු වීමක් කරනවා එක්ක නැත්තම් මගේ වැඩ තහනම් කරනවා ඒක අනිවාර්ය නිවාඩුවක් දැන් මම මොකද කරන්නේ ඊළඟ මැතිවරණයේදී අධ්‍යාපන ඇමති වෙන මිනිහා ළඟට තමයි මම යන්නේ ගිහිල්ලා එයාගේ බැනර් දානවා එයාගේ පෝස්ටර්ස් ගහනවා එයා වෙනුවෙන් කතා කරනවා කේලම් කියනවා රොමියෝ ඔක්කොම කියනවා යටිහිතේ තියෙන බලාපොරොත්තු මොකද්ද අර විදුහල්පතිට වඩා ඉහළ අර මිනිහට සිද්ධ වෙනවා මේ මිනිහටත් අනතුරක් දෙන්න මේක ලංකාවේ තියෙනවා ඒකනේ ඒකනේ මහ ජරා ජීර්ණ දේශපාලනයක් තියෙන රටක් මේක මන් දන්නේ මේ වර්තමානයේ තාමත් මේගොල්ලෝ බන කිව්වට කයිවවරු ගැව්වට තාම දෙයක් වෙලා නැහැ ඒක නිසා මෙවැනි චිත්‍රපටි තව තවත් හරි ගස්සලා මේක අපහාසයක් නෙමෙයි උපහාසයක් වශයෙන් පත් කරලා තියෙනවා අනිත් එක කෙනෙක් ළඟ දැන් අපේ මේ ලාල් කුලරත්න අපේ රංගන ශිල්පියා රඟපාන ලියන මහත්තයාගේ චරිතය ඔහු මත්වතුරට බැහැ වෙච්ච එක්කෙනෙක් හරි ලස්සනට ගිරිරාජ් කෞශල්‍ය මේ අධ්‍යක්ෂවරයා තමගේ තිරනාටකයේ තුලින් බොහොම ලස්සන නාට්‍යචීත අවස්ථාවක් මෙව කරන මේක තියෙන ඔර්ලෝසුක කටු නතර වෙන තැන. එතකොට ඇමතිවරයා කියනවා මේක නතර වුණා මේක හදන්න ඕනේ කියවහම මන්ත්‍රී ඒක හදනවා. හදන කොහොමද? මැෂින් එක හදනවා නෙමෙයි අතුලට තුන්දෙනෙක් දාලා කටු කරපෝරෝ. එතකොට මේ ලියන මහත්ය හැමතිස්සෙම බොහොම අභිරුචියක් දක්වනවා මත් වතුර වලට. එයා පොඩි ඩ්‍රින්ක් එකක් දාලා අරගොල්ලන්ටත් මේක දෙන්න යනවා. එතනින් පස්සේ කටු අංශ දෙකක් කැඩෙනවා. මෙන්න මේවා තමයි චරිතයක තුල යට තියෙන පැත්ත. මොකද කෙලින්ගේ උපවිඥානේ වැඩ කරන්නේ කොහොමද කියන එක. ගිරිරාජ් කෞශල්‍ය නිර්මාණ සිනමා කරුවෙක් හැටියට තමගේ මාධ්‍ය තුලින් ඒවා ජනතාවට ඉදිරිපත් පිළිබිඹු කිරීමේදී අනේ සියුම් තැන් හරියට මේ පාවිච්චි කරලා දිනවා. ඉතින් මේකෙදී මිනිස්සු මේක හාස්‍යෝත්පාදක චිත්‍රපටයක් පැය දෙකක් තුන බොහොම තමගේ පෞද්ගලික ප්‍රශ්න අමතක කරලා බොහොම සතුටින් මේක බලන්නට පුළුවන්. හැබැයි ඔක්කොම જાති මේ චිත්‍රපටියේ නැහැ. මොකද අපි අත්ත වශයෙන්ම චිත්‍රපටියක් ගැන කතා කරනකොට මම දන්නේ මගේ නම් විවේචනයේ මෙහෙමයි තියෙන්නේ. निर्माण करवागे परमार्थे मुकद्द ये परमार्थे मुदुन पमुनो गन्नट ओहो ऐ යොදාගෙන තියෙන ප්‍රයෝග මොනවාද? ඒ ප්‍රයෝග කොතෙක් දුරට එකට සැසඳෙනවද නැද්ද? ඉතින් මේ චිත්‍රපටිය සාර්ථක වෙන්න ප්‍රධානම හේතුවක් තමයි ඔහුගේ තිර රචනය, ඔහුගේ අධ්‍යක්ෂණය, විශේෂයෙන්ම සෑම චරිතයකම රඟපාන ප්‍රතිභාපූර්ණ දක්ෂ වේ කලක. ඊළඟට අර සිව් උපහාසයක් ගෙන දෙන දෙබස් සංවාද हास्योत्पादक सिनेमा निर्माण जो अबे विक्रमवैनी ताम दरांत नलुवान सहभागी वेला खेरिच्चे चित्रपटिया मे चित्रपटे नलुवारने इतामत सुविशेषी विजय नंद सिरि कुसुम रेणु मे आदि वशेन वन इतामत प्रवीण लंकावे दवंत रंगन शिल्पीन पिरिसक सहभागी वेनो इतामत केटियन अवसान वशेन मतक करु मे चित्रपटे नलुवारने पिलिबंद सह हेतु वेदगत्कम ඔව් දැන් මේ ඊට කලින්ම පුටි වලක් ගන්න අර ඔයා මෙන් ඇහුවා මේ අපින් ඇහුවා මේ අර කලින් දේශපාලන ප්‍රහසන
චිත්‍රපටි වල මේක වෙනස මොකද කියන්නේ දැන් ඒක කියන්න ඕනේ ගොඩක් කියව කරන්නේ පුද්ගල චරිත ඒ කියන්නේ අපිට තමන් දැන් ඒ කාලේ ඉන්න දුෂ්ට දේශපාලඥය කරේ පුද්ගලයාව තමයි මේ හාසිර ලක් කරන දැන් මේකේ තියෙන හිම ගන්න මේ පොදුවේ දේශපාලඥය ගැන තියෙන්නේ ඒ කාඩක හිතරි දෙන්නේ ඒක තමයි විශේෂ කාරණේ තමන්ට ඕන නම් තොප්පිය අරන් දාගන්න පුළුවන් මෙහෙමයි තියෙන්නේ නැත්නම් සමරක් වෙලා තියෙන්නේ එහෙම නේ කියලා පුද්ගලයන් තමයි ගහන්නේ ඒ අනිත් එක තමයි ආපේ කේ ගොඩක් විවාදක එක තියෙන එකක් තමයි දැන් සිකුරුහතේ මං රඟපෑ විනාඩි 5ක්ද කොහෙද ඒ ඒ පහේ චරිතද හරි දාගන්න එක කරගන්නේ දැන් අද්දගීම් තියෙන නළුවෙක් එක්ක දැන් මේකෙත් කරලා තියෙන්නේ පොඩි චරිතයක් වත් කමක් නෑ හැම එකටම යොදාගෙන තියෙන්නේ අද්දගීම් බහුල නළු නළුවෙ කියන්නේ ඒකේ වෙන්නේ අර කුඩා එක වුණත් හරියටම කෙරෙනවා ඒක එක තමයි තියෙන මේ විශේෂත්වය. ඉතින් මේකේ ඉන්නේ විජිනන් සිරි කුසුම් රේණු රදිසය WJC ඔය කට්ටියනේ ඉන්නේ. ඉතින් ඒ හැම ගේම තමන්ගේ චරිතය හොඳට හඳපානවා. ඔව්. ඒ තමයි ඒ චිත්‍රපටයේ සාර්ථකත්වයට හේතුවත් වන්නට ඇත්තේ මම විශ්වාස කරන අයුරින්. ඉතින් සිංහල සිනමා වංශකතාවේ 1237 වෙනි චිත්‍රපටය සිනමා නිර්මාණය වශයෙන් ගිරිරාජ් කෞශල්‍යගේ අධ්‍යක්ෂණයෙන් සුහද කොකා චිත්‍රපටය මේ වන විට රීගල් ප්‍රමුඛ රිද්මා ප්‍රදර්ශන මණ්ඩලයේ තිරගත වෙනවා. ඔබට පුළුවන් මේ චිත්‍රපටය නරඹන්නට. ඉතින් අද දවසේදී මේ චිත්‍රපටය පිළිබඳව කතා කරන්නට වෙන් වෙච්ච වෙලාව අවසන් වෙනවා. ඒ නිසාම ජනප්‍රිය රංගන ශිල්පීන් දෙපළටම ස්තුතිවන්ත වෙනවා ආයුබෝවන් කියා සමුදෙනවා. අද දවසේදී මේ චිත්‍රපටයේ කොටසක් නරඹමින්ම මේකේ විශේෂාංගය සමුගන්න. නමුත් ඔබ ආසා කරන තවත් විශේෂාංගයක් සෝදානමින් තිබෙනවා වින්දනේ උදෑසනේ රැඳී සිටින්න ඒ සඳහා. Viene ඔබ කොහෙද ආ සර් ඉතින් ඔවා දෙයියන්ගෙන් අහලා වැඩක් නැහැ මොකෝ දෙයියන්ද ඡන්දෙ දින එකක් ඈ මේ කාලේ දෙවි කෙනෙක් ඡන්දෙ ඉල්ලුවත් දිනන්න පුළුවන් කියලා ෂුවර් එකක් නැහැ මොකෝ දෙයියන්ට සුසු කන්නේ ඡන්දෙ ඉල්ලන්නට තියෙන්නේ දැන් සර්ගේ පෝස්ටර් වල උනත් ගහලා තිබුණේ ඔවා සර්ගේ චරිතය ඇතුලේ නැහැනේ දැන් සර්ගේ පෝස්ටර් වල ගහලා තිබුණා අවංක එඩිටර් තරුණ නායකත්වයේ කියලා. මේ පොලේ මල්ලි උඹ ගියාම බලන්න සර් අවංකද එඩිටර්ද තරුණද? සර් හිටියට කමක් නෑ උඹ කියහන්. කියනවා. අවංකත් නෑ එඩිටර්ත් නෑ තරුණත් නෑ. ඇවු නෑ. ඔය කංග හෙන්නෙත් නෑ. තරුණ නායකත්වය. ලියන මහත්තයා. ආ मगे मनोहरी खानवाद मनोहर दुनोद बोनो सर देखा बोंड वाहको මමගේ අහිංසක ජනතාවට සේවය කරන්න බැරි වෙච්ච එකට දුක වෙනවා. මූමට බොඩ කතා කරනවා. හැබැයිටම සර් දිනුවා නම් ජනතාවට මොකද්ද කරන්න බලාපොරොත්තු වෙන සේවය? ආ මමගේ අහිංසක ජනතාවට දුක් විඳින ජනතාවට ෂෙඩ් එකකුයි වයින් ස්ටෝර් එකකුයි දාලා දෙන්න හිටියේ. ඒක මතක් වෙනකොට මගේ පපුව පැලෙන්න එනවා. ආ! දීන මහත්තයා. මෙහිනවා. එන්න එන්න.
අයිබෝවන් සුබෝදෑසනක් ජයග්‍රහි දවසක් ප්‍රාර්ථනා කරනවා සිළුමු දිනාට සත්‍ය අන්තයක් වුණා වෙන්න කියලා ඉදදී අපේ විඳිනි උදෑසන සිකුරාදා දවසේ හිරුයි තරුයි වැඩසටහනේ ආරම්භය ගීත අහද්දිම අය දකිද්දිම ඔබ දන්නවා කවුද මේ ගායිකාව කියලා ශෂිකා හසනා අයිබෝවන් කියලා පිළිගන්නවා අයිබෝවන් ඇතෙම මේ ශෂිකා දැන් ඒ කාලේ අපි ටීවී බලද්දී टीवी के कवर होने के लिए अभी टेक लुक देख पुना भी तन नेते यदि कवर धारे अभी टेक अवस्था लेबे के लिए मुकद ये वापे सिहीन ये सिहीन सेबे उन आटे पास तमाय देने ने अभी आदम इतने ने दे इन्ने के लिए ये हंगी मुख्य मधु बढ़ दी अत्र पौड़ी काले ना सिंधु के अन्ना आसाई देंग टिकाक වැඩිවියට පත් වුණාම ආස කරපු ගායන ශිල්පිනියන් හිටියා විශේෂයෙන් සුජාත අත්තනායක මහත්මිය නිරෝෂා අක්කා ඒ වගේ අයගේ සින්දු හරි ආසාවෙන් රසවින්දා ඒව ගායනා කරන්නත් ආසයි ඊට පස්සේ ආධුනික ශිල්පිනියක් විදිහට ප්‍රසංග වේදිකාවේදී මගේ ගීත නැහෙන ඉතින් මට ආසාවට මම ප්‍රවීණ ශිල්පිනියන්ගේ ගීත ගායනා කරනවා ඇත්තටම මම ඒ කාලේ සංගීත කණ්ඩායමක් කණ්ඩායම් කීපයක් සමගම ගීත ගායනා කරලා තියෙනවා ආධුනික කාලේ. ඉතින් අර දැන් සංගීත කණ්ඩායමේ ගිටාර් වාදන ශිල්පින්ගේ ලොකු පොත් තියෙනවානේ. මත පොත්නේ තියෙන්නේ. කපලා තියෙනවා ශිල්පින්ගේ නම් දාලා තියෙනවා. දැන් මම ඕක දැන් මම කියන්නේ එක්ක නිරෝෂක්කගේ මේ නිරෝෂා කියන නම තමයි එතන තියෙන්නේ. එතකොට මම කියන්නේ ඒ සින්දු. මට ඒ කාලේ ඇත්තටම නිකමට හිතිලා දෙනවා මගේ නමත් ශෂිකා කියලා නමින් මගේ ලිස්ට් එකක් ඔතනට එයිද කියන එක මම නිකමට හැබැයි එහෙම ඒක ඒක හිතේ තිබුණා. නමුත් ලොකු බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. නමුත් මගේ තාත්තගේ හිතේ තිබුණා තාත්තගේ પરම්පරාවෙන් තමයි මට ඇත්තටම මේ ගායන මේ 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 උපතින් පිටලා තියෙන්නේ. ඉතින් තාත්තට තමයි ආසාව තිබ්බේ මාව ගායිකාවක් කරන්න සහ නිකම්ම නිකං ගායිකාවක් නෙමෙයි. ඒ පැත්තෙන් අධ්‍යාපනයත් ලබා ගත්තු කියන්නේ සංගීත ඥානයකුත් එක්කම ශේෂ්ත්‍රයට මේ යොමු කරන්න තාත්තට තමයි ආසාව තිබුණේ. ඉතින් දැන් මේ හිමේ හැබැයිලා තියෙනවා. ඔව් දැන් ඕනම කෙනෙකුට දැන් අපි අපේ අධ්‍යාපන ජීවිතය ගැන කතා බහ කරද්දී විශ්වවිද්‍යාල අධ්‍යාපන ඉතාමත් වැදගත් වෙනවා. අපි ශෂිකාගේ මේ අධ්‍යාපනය තමන් ආපු ගමන මේ සීල දේවල් පිළිබඳව කතා බහ කරනවා. කෙටි විරාමයකට යන්න හදන්න. Oh, oh, oh.
තාරුණ්‍ය නියෝජනය කරන අද දවසේ අපි ජනප්‍රිය ගායිකාවකට ආරාධනා කරා ඒ තමයි ශෂිකා නිසංසල. ඉතින් අපේ ජීවිතේ විවිධ වකවානු තියෙනවා. අපි අධ්‍යාපනය ලැබන කාල සීමාවක් තියෙනවා. ඊට පස්සේ අපි විශ්වවිද්‍යාල වරම් ලැබුවාට පස්සේ ඒ දෙමාපිය සෙවන තමන් වටා හිටපු ඒ සියලු දෙනාගෙන් නිදහස ලැබිලා ඉවරලා අපි අපේ ජීවිතය ආරම්භ කරන්න පටන් ගන්නවා. එතකොට තමයි අපි මේ සමාජයට විරුද්ධ වෙන්නේ. එතනදී අපිට පුදුමාකාර නිදහසක් ලැබෙනවා. විශ්වවිද්‍යාල ජීවිතය පිළිබඳව පොඩ්ඩක් මතක් කරමු. ඔව් කැලණි විශ්වවිද්‍යාලයේ මම ගණිත කලා විශේෂවේදී පාඩිය හැදෑරුවේ. ඉතින් ඇත්තටම ගොඩක් සගා කිව්වා වගේ අපිට විවිධ කියන්නේ ලංකාවේ හැම පැත්තෙම ආපු යහළු යහළුවෝ හම්බ වෙනවා. ඒගොල්ලොත් එක්ක ඒගොල්ලන්ගේ ජීවිතේ බෙදා ගන්න අත්දැකීම් බෙදා ගන්න ලැබෙනවා. විශේෂයෙන් දැන් අපි සෞන්දර්ය විෂය හදාරන විද්‍යාර්ථියෝ විදිහට අපිට මේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් වැඩි විශ්වවිද්‍යාලය. ඉතින් ඒවා දැන් විෂය සමගාමී විෂය බාහිර ක්‍රියාකාරකම් කරනකොට අර සහෝදර සහෝදරියන් එක්ක ගැටෙනකොට ඇත්තටම ගොඩක් අත්දැකීම් ලැබෙනවා. ඒ සහයෝගීත්වය සහ ඒ මිත්‍රත්වය ඊළඟට ජීවිතයේදී කොහොමද විවිධ කට්ටිය වැසුරු කරන්නේ කොහොමද කියලා දැන් අධ්‍යාපන අමතරව විශ්වවිද්‍යාලයෙන් ගොඩක් ඒ වගේ දේවල් ලැබෙනවා. ඇත්තටම අර සගා කිව්වා වගේ නිදහස ලැබෙනවා අපිට. ඉතින් අනිත් එක තමයි දැන් පාසල් කාලයේදී වගේ අපිට නිදහස ලැබුණට අපිට නිදහසින් ආයුධ ප්‍රයෝජන ගන්න වකවානුවකුත් නෙමෙයි ඒක. මොකද අපිට එතකොට ඒ වෙනකොට ටිකක් අපි වයසෙන් මුහුකුරා ගිහිල්ලා අපිට තේරෙනවා කරන්න ඕනේ මොකද්ද, අපි ඊළඟට අධ්‍යාපන පැත්තෙන් කොහොමද කරගන්න ඕනේ, යාළුවොත් එක්ක ගැටෙනකොට මොන වගේ දේවල් අපි ගන්න ඕන දේවල් තියෙනවා, අයින් කරන්න දේවල් තියෙනවා. ඉතින් ඒ වගේ ගොඩාක් අත්දැකීම් ලැබෙන ඇත්තටම ආපහු විශ්වවිද්‍යාලයට යන්න තියෙන එක ඒක ඇත්තටම සුන්දර කාලයක්. Thank you.
මුස්මග්දුරින් ගීතයත් ගොඩක් ජනප්‍රිය වුණා. ඇත්තටම කිම්හාන කාලෙන් තමයි මම පටන් ගත්තේ අර මේ මේ නව පරපුරට හරින විදිහේ ගීත ගායනා කරන්න. ඇත්තටම ගිම්මාන කාලයේ හුස්මක්දුරින් ඊළඟට මල්සාර අපහාමුණ තැන ඊළඟට තමයි මේ මේ ගීතය. ඒ ගීත ඔක්කොම ජනප්‍රිය වුණා. ඇත්තට මේ ගීතය තමයි මේ තරම් ඉක්මනින් ජනප්‍රිය වුණේ සහ මේ ගීතට හැමෝම ආසයි. මම හිතන්නේ මේක අර දැන් හුස්මක්දුරින්ම විරහ ගීත. දැන් මේක ආදර ගීතයක් නේ. ඉතින් ඒ වයස වයසේ සහ ඒ වයස පහු කරපු ගොඩක් අයට මේ ගීත අනිවාර්යෙන්ම මේ ගොඩක්ම හිතට දැනিলা තිබුණා. ඒ කියන්නේ ඒක මට ගොඩක් අයගේ ප්‍රතිචාර වලින් හැමෝම මේ කියන දේවල් වලින් මට දැනුණා. ඒ හැමෝගෙම හදවතට ගොඩක් දැනিলা තියෙනවා මේ ගීතය. ඉතින් ඇත්තටම මේ ගීතය ඉත ඉක්මනින්ම කෙරිච්ච ගීතයක්. ප්‍රියන්ත අයට මම කියලා තමයි නිර්මාණය කරගත්තේ. ප්‍රියන්ත අය ශහනායට ප්‍රියන්ත නාවලගේ අය ප්‍රියන්ත අය ශහනායට කියලා තමයි මේ පදවල ලියාගෙන ඊට පස්සේ සංගීතය නිර්මාණය කරලා ලහිරු වීඩියෝ එක කළා දුන්නේ. ඉතින් ඒ හැම දෙයකම ප්‍රතිචාර ලැබෙනවා. මේ දවස්වල ඉතින් මට යන හැමතැනම මේ ගීතේ ප්‍රතිචාර ලැබෙනවා. හරි විඳිනේ උදෑසන හිරුයිතර වැඩසටහනේ කාලය ගිවිලා යද්දි තවත් විරාමයකට යන්න අවස්ථාව අපිට ලැබිලා දිනවා. නැවසර කමු. विराम रिटे हिरोटी विंद उदासन हिरोई तरुई वेड स्नान शशिका निशांसा तबिता दड़ती कल यानी गायक गायक प्रसंग लभन कल डिसेंबर अप्रैल कल प्रसंग गणना वस्ताव लभन इतना तरंगे अती स्टेज नगला इन कल सीम इलाम ओणमकन अवस्थाव कम अद्दी नितरम वे दायिका हमे नायक हो නිතරම ප්‍රසංග වේදිකාවේ තින් කොහොමද කීප දෙනා ඉන්නේ ගොඩක් අය නැහැ ප්‍රසංග වේදිකාවේ තින් ගායිකාවන් ඇත්තටම මේ මේ ගායකයෝ ගොඩක් ඉන්නවා ගායිකාව හරි සීමිත පිරිසක් ඉන්නේ ඉතින් නිතරම හම්බ වෙනවා ශානිකා වණිකසේකර සුප්‍රිය අක්කා ඒ දෙන්න තමයි ඇත්තටම ගායිකාවන්ගෙන් වැඩිපුරම මට මුණ ගැහිලා තියෙන්නේ මේ වෙනකොට අපි කොහොමත් මෙහෙමයි දැන් ඒ කාලෙදී අපි ගොඩක් වෙලාවට දැන් ප්‍රසංග කීප තැනක පැවැත්වෙනවා අපිට දැන් ප්‍රසංගයේ තත්ත්වය දැනගන්න ඕනේ ඉතින් ඒ වෙලාවටත් අපි ඔය මේ සුප්‍රිය අක්කට සමහරට ශානිකාට අපි ඒ අතරේ ඉන්නවා මේ කවුද මේ තීක්ෂණලා අපි ඇත්තටම මේ දේවල් හොමාරු කරගන්න ඕන මල්ලි උත්තන කොහොමද අක්කි උත්තන කොහොමද තාත්ත එහෙම කියලා ඉතින් ඇත්තටම සුහද මේ මේ සුහදත්වයක් තියෙන ඒ කියන්නේ අපේ අන්‍යෝන්‍ය මේ මේ සහයෝගයෙන් අපි උත්තන වැඩේ ඉතින් අර ඒක ඇත්තටම මොකද අපිට පොඩි කාලයයි තියෙන්නේ ප්‍රසංග කීපයක් බාරගත්තත් අපිට තියෙන්නේ පොඩි කාලයයි මේ ගීත ගායනා කරන්න ඉතින් ඒ ඒ තැන්වල තත්ත්වේ බලලා ඉතින් එහෙම සහයෝගයෙන් වැඩේ කරන්න වැඩිම ප්‍රසංග කීයකට දවසක සහභාගීලා දිනවද ඇත්තටම මම ප්‍රසංග පහක් තමයි දවසට කරලා තියෙන්නේ මොකද අර කාල සීමාවත් මොකද සංගීත කණ්ඩායම ප්ලේ කරලා ඉවරුණාට පස්සේ අපිට ගීත ගායන හැම සමහර වෙලාවට නම් සමහර සංගීත කණ්ඩායම් එක කතා බහ කරලා සමහර අවස්ථාවල අර බෑන්ඩ් එකේ සිංගු ගාන කේන අතරේ හැරි අපි සිං කරලා එහෙමත් යන අවස්ථාවල් තියෙන අතරම එහෙම අවස්ථාව දෙන සංගීත කණ්ඩායම් අතර හැම සංගීත කණ්ඩායමකින්ම වගේ අපිට සහයෝගය ලැබෙනවා සමහර වෙලාවට බෑන්ඩ් ඒ කියන්නේ ෂෝ එක පටන් ගන්නත් කවම සිං කරලත් යනවා ඒ කියන්නේ අර අවුරුදු මාසෙට ටිකක් වැඩිපුර ප්‍රසංග තියෙන නිසා
සාර්ථක ප්‍රසංග ප්‍රමාණයක් ලැබේවා කියලා අපි කියන ගම කියනකො දැන් අවස්ථාවක් ලැබෙනවා අපේ හිරු ටීවී හරහා අපේ ආදරණීය ප්‍රේක්ෂකයන් යාලින්දෙට එන ජෝදා අක්බර් තේමා ගීත ගායනා කරන ඔබට අවස්ථාවක් ලැබෙනවා. ඔව් ඇත්තටම ඒ අවස්ථාවත් මම හිතනවා මට ලැබිච්ච හොඳ අවස්ථාවක්. මොකද හිරු ටීවී නානිකාවේ ජෝදා අක්බර් කියන්නේ ගොඩක් දෙනෙක් නරඹන ගොඩක් දෙනෙක්ගේ මේ ප්‍රසාදයට ලක්විච්ච නාට්‍යයක්. ඉතින් ඒකේ මේ දවස්වල තේමා ගීතය මමත් සුරේන්ද්‍රත් ගායනා කරන. ඉතින් තිලින තත් රුචිරටත් ස්තුති කරනෝනේ සංගීතය සහ පදයලගේ මේ මට ආරාධනා කරපු මේ විරාජ් ඇතුළු තිලින විරාජ් තිලිනත් මට කතා කරේ. ඉතින් ඒ ගීතයක් ගොඩක් මේ දවස්වල ප්‍රතිචාර තියෙනවා හොඳයි කියලා ගීතය අහන කට්ටිය බලන කට්ටිය කියනවා. ඒ වගේ මතක් කරන්න අවසාන වශයෙන් අපිට වෙලාව තව විනාඩි කිහිපයක් තියෙනවා. ඔබ මෙගා බ්ලාස්ට් වේදිකාවේ ගායනා කරනවා. ඒ අද්දකීමත් කියන්න. ඇත්තටම මගේ පාරමිතා මගේ මුල් ගීත ජනප්‍රිය වෙච්ච කාලේ නම් පාරමිතා තුල්පිති සඳරයට ඒ කාලේ ඉඳලා මට ඇත්තටම එතකොට ටීවී එක තිබුණේ නැහැ. FM නාලිකාව හිරු FM මෙගා බ්ලාස්ට් තිබ්බේ. ඉතින් ඒ කාලේ ඉඳන් මම මට ආරාධනා කරනවා මෙගා බ්ලාස්ට් වලට මම නිතරම කියන්නේ මමත් වෙන වැඩ අයින් කරලා හරි සමහර වෙලාවට වෙන වැඩ බාර අරන් තිබුණත් මේ වැඩේට එන අවශ්‍යයික දන්නවා මේ මොක්ෂල් හැම දන්නවා. ඉතින් මේ වෙනකන් මං දිගටම මෙගා බ්ලාස්ට් එක රැඳී ඉන්නවා. විශේෂයෙන් කියන්න ඕනේ ලංකාවේ දැනට පවතින විශාලතම, ඒ කියන්නේ විශාලතම සෙනඟක් සහභාගී වෙන්නේ අපි දකින මෑතක තිබ්බ අම්පාරේ ෂෝ එක තමයි ගොඩක්ම සෙනඟ. මං හිතන්නේ අවුරුදු අම්පාරට අවුරුදු 30කට පස්සේ ආපු විශාලම සෙනඟ කියලා කිව්වා. ඉතින් ඒ වගේ දැවැන්ත වැඩක් මෙගා බ්ලාස්ට් කියන්නේ. ඉතින් මම නිතරම සහභාගී වෙනවා, මට ආරාධනා කරනවා. හිරු එකේ කොහොමත් FM හිරු ටීවී දෙකම මගේ ගීත ලබා දෙන ගමන් ප්‍රචාරය වෙනවා. ඉතින් ඒකට ස්තුතිවන්ත වෙන්න ඕනේ. හරි, කාල වේලාව ගෙවිලා යනවා. තරුණ්‍ය නියෝජනය කරන හැම දිනෙකම ඒ ගීතවලට ආදරය කරන ගායන ශිල්පිනියකට අපි ආරාධනා කරේ ශාශිකා නිසංසල. ඉතින් ඔබට ඉදිරියටත් වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගාම ආයිබෝන් කියලා සමුදෙනවා. ස්තුතියි, ආරාධනා කරන්න බොහොම ස්තුතියි. සමුගන්න විනාඩි කීපයක් තියදී අපි ආරාධනා කරන්නේ පාරමිතා ගීතය ගායනා කරන්න. අපි ඔබට හිරු ටීවී සමගින් රැඳිසින්න කියන ආරාධනාවෙන් හිරුයි තරුයි අවසන් කරනවා. संसारे पान सिना
විසි කරමු ඔබ වෙන හැමවා